අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඉන්දියා ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ දේශපාලන කටයුතු සිදු කිරීමේ උත්සාහයක ಭಾರತೀಯ ජනතා පක්ෂයේ උත්සාහයට ඉන්දියා කොංග්‍රසයේ දැඩි විරෝධය මෙවැනි ක්‍රියාවන්ට ලොව සියලු රටවල් එක්ව විරෝධය පළ කළ යුතුයි මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා කියයි පවතින අවදානම් සහ අනාරක්ෂිත තත්ත්වය හමුවේ පාසල්වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවයි සාමාන්‍ය පෙළ සිසුන්ට ලබන දා 7 වන දා සිට අධ්‍යයන නිවාඩු අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ බ්‍රිතාන්‍යයේ නව වෛරස ආසාදිතින් 4ක් ශ්‍රී ලංකාවෙන් 3ක් සමාජයෙන් ශ්‍රී ලංකාවේ වෛරස් ප්‍රභේදය 30ක් 40ක් අතර වේගයකින් පැතිර යා හැකි මහාචාර්ය නිලීකා මලවිගේ කියයි අද සිට කොවිඩ් එන්නත මහජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස් කොවිඩ් මර්ධන එන්නත ලබාගත් මෙරට කාන්තාවකට කොවිඩ් වැළඳෙයි 2021 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් නින්දගම් ඉඩම් කොල්ලයක් ගැන සජිත් ගෙන් හෙලිදරව්වක් ඇතුලේ ගිනි පිටට දෙන්න එපා ජීඑල් ගෙන් උපදේශක් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙත අවධානය ඉන්දියාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය විසින් ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු අසල්වැසි රටවල දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය දැඩි විරෝධය පළ කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමසීමකදී නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ දේශපාලන පක්ෂයකට මෙරට තුල සිය දේශපාලන කටයුතු සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. පසුගිය කෙටි කාලය තුල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ සිදුවීම් රැසක් වාර්තා වෙමින් පැවතුණා. ඒ අතර විශේෂිත උනේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමටගත් උත්සාහයත් සමග ඇති වූ ගැටලුකාරී තත්ත්වයයි. එමෙන්ම ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ මීට මාස කිහිපයකට පෙර සිදු කළ සංචාරයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කළ අදහස් පළ කිරීමත් රට තුළ යම් ව්‍යාකූලත්වයක් ඇති කරනු ලැබුවා. මේ අතරතුර විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලින් චෝදනා එල්ල වුණේ ඉන්දියා උතු සේවාවන් රසක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවටයි. ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් ඉන්දියාව බලපෑම් එල්ල කරන බවටත් කොවිඩ් මර්ධන එන්නත ඊට පරිහක් ලෙස යොදා ගන්නා බවටත් විවිධ චෝදනාවන් එල්ල වෙමින් පැවතුණා. කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීම ප්‍රමාද කිරීම සහ එහි ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයන් ලබා නොදීමටද ඉන්දියාව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රියාකාරකම් සඳහා ඔවුන් අතපෙවීමට සූදානම් වන බවටද චෝදනා එල්ල වෙමින් පවතිනවා. මෙවන් විවිධ ගැටලු චෝදනා අදහස් සහ මතවාද රැසක් ගොඩනැගෙමින් පවතින පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලයේ ඇතුළු අසල්වැසි රටවල දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝජනය කරන ಭಾರತೀಯ ජනතා පක්ෂය සැලසුම් කර ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. මේ පිළිබඳ ඌ සාකච්ඡා මේවන විටත් ಭಾರತೀಯ ජනතා පක්ෂ අභ්‍යන්තරය තුළ සිදු වී ඇති බවයි ඉන්දියා මාධ්‍ය පෙන්වා දෙන්නේ. BJP පක්ෂයේ හිටපු සභාපති ඉන්දියා ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් ප්‍රකාශ කර ඇත්තේ ಭಾರತයේ විශාලතම පක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂය ලොව විශාලතම පක්ෂය බවට පත් කිරීම තම බලාපොරොත්තුව වන බවයි. මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා පැවතියද ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් පළ කර තිබුණේ ත්‍රිපුර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිබ්ලබ් ඩෙබ් විසින්. එදි ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ ಭಾರತೀಯ ජනතා පක්ෂය අමිත් ෂාගේ නායකත්වය යටතේ ලෝපුරා ප්‍රචලිත කරමින් පක්ෂයේ සලකුණ වූ නෙළුම ඉදිරියේදී ලෝපුරා පෙවණු ඇති බවයි. මේ අතර පසුගියදා චෙන්නයි නුවර පැවති ජන හමුවකට එක්වමින් ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළා. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. The issue of Tamil rights has also been taken up by us consistently with Sri Lankan leaders. We are always committed to ensuring that they live with equality, justice and peace and dignity. මේ අතර ಭಾರತೀಯ ජනතා පක්ෂය විසින් ගන්නා මෙම උත්සාහයට ඉන්දියා කොංග්‍රසය සහ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නේපාලය තුළ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා පාලන බලය අල්ලා ගැනීම ಭಾರತೀಯ ජනතා පක්ෂයේ අරමුණ වී ඇති බවටයි ඉන්දියා කොංග්‍රසය චෝදනා කරන්නේ. ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්ත මහ ඇමති බිබ්ලබ් ඩෙබ් විසින් කරන ලද මෙම හෙළිදරව් ගැන වහම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එම පක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
भारतीय जनता पक्षे मेम उत्साह स्वाधीन राज्य अंट एरहिव कर्णलद बरपतल प्रजातंत्र विरोधी प्रकाश शक्से सलका कडिनम पियवर गैनीमट सूदानम बवै इंडिया कांग्रेस सह कम्युनिस्ट पक्षे वैडिदुरटत पवसन्ने भारतीय जनता पक्षे श्रीलंकाव तुल सह नेपाल तुल देशपालन कटित आरंभ क्रीमटगत मेम उत्साह पिलिबंदव भारतीय जनता पक्षे ज्येष्ठ नायकेक वन आचार्य सुब्रमण्यम स्वामी महताद मीट पै किहिपेकट पेर प्रतिचार दक्वा तिबेनवा इंडिया माध्य वार्ता करन्ने बिप्लब डेबगे मेम प्रकाशय इतम मतभेदात्मक प्रकाशयक बवट सुब्रमण्यम स्वामी महता प्रकाश कल बवाय मेम पोत गैन तमन तथिगत बवत बिप्लब डेब महामतिवरया बिहिलुवक कराद यन्न पिलिबंदव सह उपहासयक सिदु कलाद यन्न पिलिबंदव तमन्ट सिदन बवत मेहिदी सुब्रमण्यम स्वामी महता प्रकाश कर ऐति बवाय इंडिया माध्य वैडिदुरटत वार्ता कर तिबेन्ने केसे वेदत कलापी असल वेसी रटक वशेन इंडिया वटे श्रीलंका वेते देशपालनिक वशेन बलपैम एल्ल कल हैकिद भारतीय जनता पक्षे श्रीलंका वतुले देशपालने सिदु किरीम कलापी देशपालनेट सह श्रीलंका वे अभ्यंतर कटीतु वलट केसे बलपाविद मे संबंधेन नीति विशारद कुमेन्म मानुहिमिकम कमिसमे हिटुपु कमिसारिसवरयेकु वन महाचार्य नीतिज प्रतिभा महानाम हेवा महता अदहस पल कला देशपालन पक्षको इंडिया देशपालने अनुबद्ध शाखा लंका किसी मनस ලංකාවේ දේශපාලනය කරනවා ලංකාවේ මැතිවරණ වලට තරඟ කරන්න ඕන එතනදී මූලික දෙයක් තමයි ඒ පක්ෂය ලියාපදිංචි කරලා තරඟ කරන්න නම් අවුරුදු 7ක් අවම වශයෙන් ඒ දේශපාලනය කරලා තියෙන්න ඕනේ ඒ රට තුල ඒ නිසා මේක හුදු ප්‍රකාශයක් පමණයි හැබැයි මේ ප්‍රකාශය තුල වක්‍රව නව යටත්විජිත වාදයක් අපිට පේනවා ඒ වගේම ලංකාව සහ නේපාලය කියලා ඒගොල්ලෝ හිතනවා ඇති මේවයි දුර්වල ආණ්ඩු තියෙනවා ඒ නිසා හරි ලේසි ඒ ඇයිද මේ දෙක කරන්නේ ඒක සම්පූර්ණ වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහර. ඒ වගේම රටක ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම දේශපාලන අයිතිය 1960 සිවිල්ලා දේශපාලන අයිතිවාද සම්මුතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. ඒ විදිහට කරන්නේ කියන්නේ මේ හැම ප්‍රකාශයක්ම ඉන්නේ ජිනීවා ආශ්‍රයෙන්. ඒ විතර නෙමෙයි මේ අත කාලේ යම් යම් සිදුවීම් තුල ඉන්දියාව හා ලංකාව අතර ඇතිවෙලා නොගැලපීම් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ තුලින් කරන්න හදන්නේ රටක අභ්‍යන්තර කටයුතු වලට අත දෙමීම සහ රටේ තියෙන ඒ අභ්‍යන්තර දේශපාලනයට බැඳියත් වෙලා අවුල් වියවුල් සාගත තත්වයක් ඇති කරගන්න. ඒ ගන්න ගස්තාව තුල එයට කිසිසේත්ම විසිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා පෙළඹවීමක් රන්න තමයි මේනි ප්‍රකාශ කරන්නේ මේ ප්‍රකාශ පැහැදිලිම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලන අයිතීන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළා. එම සැලසුමක් තියනවා නම් ඒ සැලසුම් පරාජය කරන්න පියවර ගත යුතුයි සියලුම රටවල් එකතු වෙලා. 2021 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද දිවිනපුර පාසල්වල ආරම්භ වුණා. මේ වෙනුවෙන් වූ නිල උත්සවය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටබාග්ගේ විමල ධර්ම ජාතික පාසලේදී සිදු කෙරුණා. 2021 වසරේ පළමු ශ්‍රේණියට සිසු දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් වූ නිල උත්සවය අද ගම්පොළ අටබාග්ගේ විමල ධර්ම ජාතික පාසලේදී සිදු කෙරුණා. මෙහිදී සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තිය යටතේ සිසු දරුවන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීමේ පරිසර ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කැකුළුතුරු උදානයේ රුක් රෝපණ වැඩසටහනද මීට සමගාමීව පැවැත්වුණා. मेहदी संकेतात्मक दरुआन वेत पहले बेदादी में जनाधिपति गोठाबे राजपक्ष महाता तीन सिद्ध किरण अतर एम पहले रोपनी की मद मेहदी सिद्धोना
මෙතර මාර්තු මාස පළමුවනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි මාස 17 වනදා සිට අධ්‍යයන නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පෙබරවාරි මාස 25 වනදා දක්වා මෙලෙස අධ්‍යයන නිවාඩු හිමි වනු ඇත. මෙතර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම එළඹෙන පෙබරවාරි මාස 23 වනදා මධ්‍යම රාත්‍රියේ නවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උපදේශමාලාවක් නිකුත් කළ සියලුම පාසල් වලට රථ වාහන පෙළපාලි, බයිසිකල් පෙළපාලි, තූර්ය වාදක පෙළපාලි, කණ්ඩායම් පෙළපාලි දාලා ඒ වගේ කටයුතු වලට කිසිම අවසරයක් නැහැ. මොකද සෞඛ්‍යයට හිතකර නැහැ. එනමුදු පාසල් තුල පාසලේ විෂය සමගාමී කටයුතු කෙරීගෙන යනවා. ඒවට කිසිම බාධාවක් නැහැ. कोविड वैरस आसादने वि जीवितक्षेट पत्तु मेरट कृतहस्त देशपालज्ञेकु वन विजय मु लोकबंडार महतागे देहे पिलिबंद अवसन कटियतु अद पसुर्वे सिदु किरुना ए जात्यांतर निरोधायन नीतरी तींट अनुकूलवाई कोविड-19 वैरस आसादने वी आईडीएच रोहले दड़ी सत्कार एककए प्रतिकार लबमिन सिटी हिटपु कथानायक वरेकु मेन्म मेरट विशिष्ट गणे कृतहस्त देशपालज्ञेकु ऊ विजय मुलुकुबंडार महता ईये रात्रियेदी अभाव प्राप्त वुना मियान विट ए महता 79 वन विहे पसु ऊ अतर देहे पिलिबंद अवसन कटियुतु अद पस्सरुवेदी सिदु केरुना ए जात्यांतर निरोधायन नीति रीतींट अनुकूलवाय कोविड-19 वैरस संधा लबादिन ऑक्सफर्ड एस्ट्राजेनेका एन्नत अद दिन सिट महाजनता वेत लबादीमट जनाधिपति गोटाबे राजपक्ष महता उपदेस लबादी तिबेनवा एयानुव अदाल एन्नत लबादीम पलमुवेन बस्नाहिर पलातिन आरंभ करन अतर मुल अदियरेदी बस्नाहिर पलात तुल वासय करन कोविड-19 आसादने वीमट वेडी इडकडक एति अवधानम कलापवल सिटिन पिरिस हंदुरागेन ओउन संधा एन्नत करने सिदु करन पवई युद हमुदापति जनरल शवेंद्र सिल्वा महता प्रकाश कले एसेम අදාළ එන්නත හෙට දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ලබා දීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව යුද හමුදා රෝහලේදී එන්නත් කරණයේ සිදු කිරීමට සූදානම් කර ඇත්තේ. COVID-19 වෛරසයේ මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මේවන විට පුද්ගලින් 189,000කට අධික සංඛ්‍යාවකට එන්නත් කරණයේ සිදු කර ඇති අතර එහි පළමු කාණ්ඩ යටතේ එන්නත ලබා දෙනු ලැබුවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ පිරිස එලෙස එන්නත ලබාගත් අයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති පුවතක් ගම්පහ ගණෙමුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අදාළ එන්නත ලබාගෙන තිබුණේ වැලිසර රෝහලේ සේවය කරන සේවිකාවක් වන අතර ඇය මීට සති දෙකකට පෙරයි එන්නත ලබාගෙන ඇත්තේ. ගණෙමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා පල්ලේ කැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිය තපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව ඇගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් ඇගේ ස්වාමි පුරුෂයා හා මව නිරෝධායනය කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය තුල පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරසයේ ආසාදිතින් සිවදෙනකු මේවන විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතර ඉන් ආසාදිතින් තිදෙනකු සමාජයෙන් හමු වී ඇති බවයි මහාචාර්ය නිලීකා මලවිකේ මහත්මිය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය 40% ප්‍රතිශතයකින් ව්‍යාප්ත වන බවටයි සෞඛ්‍යංශ විසින් සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ. कोविड-19 वायरस से नव प्रभेदयक श्रीलंकाव तुल पेतरयामिन तिबिन बवट पासुगियदा वार्ता उना ए श्री जयवर्धनपुर विश्वविद्यालय रसायनागारे सिदुकल परीक्षण वार्ता अनुवाय මේවන විට ශ්‍රී ලංකාව තුල පැතිරියමින් පවතින නව කොවිඩ් වෛරසය 30% හා 40% අතර ප්‍රතිශතයකින් පැතිර යන බවටයි අදාළ විද්‍යාඥ කණ්ඩායම විසින් සොයාගෙන ඇත්තේ.
මෙතර බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් සිව් දිනක මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතර ඉන් ආසාදිතින් තිදෙනෙකු සමාජයෙන් හමු වී ඇති බවයි මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ. බ්‍රිතාන්‍ය පැතිරීගෙන යන වෛරස් ප්‍රභේදයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා ළඟදිම කරපු පරීක්ෂණවලින් අපිට හොයාගන්න ලැබුණා. වැඩි හරියක් ඒවා තියෙන නිරෝධාන මධ්‍යස්ථානවල සමාජීන තුන් දිනකටත් මේ වෛරසය ආසාදිත වෙලා කියලා අපිට හොයාගන්න ලැබුණා ඉතින්. ब्रिटानी प्रभेद कमन मे वेन अट दुन अफ्रिका प्रभेद दखन लभिलाने दुन अफ्रिका प्रभेद नमदम एक मुनि मधुना दुन अफ्रिका मुनाट धन अटवा तिस्गान दखन लभन आर एन ए खांडे वैरस एक म्यूटेट विशेष अलुत अलुत प्रभेद इसमें धन अभी मेक कोलंब डिस्ट्रिक्ट अविस्वेल सह कोलमी मेक दखन लभुने अभी अर इसर वौनिया तीन वकीलित एक निरोधान मध्यस्थान गंपहत एक निरोधाने वेक्षक अड्रेस संहल्लाट अभी टेक नमारु कोलम डिस्ट्रिक्ट मेक दखन लभुने ई थिंक तुंदे मेक दखन कुटम अभी मेक व्यागन पूर्वना अत्रम अभी अपे विश्वविद्यालय वैरस विशाल प्रमाण मे जान परीक्षण लखल तीन वैरस प्रभेद वैरस प्रभेद लंका मेवेन ऑस्ट्रेलिया सह सिंगापुर महानगर सभा नगर सभा आज्ञापन सह प्रादेशिक सभापन योजित संशोधन කඩිනම් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී. පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දුන්නේ මහනගර සභා නගර සභා ආඥාපනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. අදාළ සංශෝධන සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සහතික වුණා. පළාත් පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට ඔවුන්ට පහසුවක් වන පරිදි එම කටයුතු සැලසුම් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සේලුම පළාත් පාලන ආයතන නියෝජිතින්ට දැනුම් දුන්නා. පළාත් පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟිය පියවීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා එම මොහොතේම අදාළ නිලධාරීන් දැනුම් දී තිබෙනවා. නැගෙනහිර පළාත් පාලන කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් සිදුවේ ඇති අකටයුතුකම් පිළිබඳවද නැගෙනහිර පළාතේ පළාත් පාලන නියෝජිතයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. නැගෙනහිර පළාත් පාලන කොමසාරිස් එන් මණිවණන් මහතා මෙම හමුවට පැමිණ සිටියේ නැහැ. රට තුල නින්දගම්ම පූජාවාරම ක්‍රියාත්මක වන බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතද දැඩි විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. विपक्ष नायक वरया मे बव प्रकाश कले सूर्य वेव मीगह जदुर प्रदेशी पेवते सत्कार जनगम सेवेट एक्पमेन अदवेन विट मे वेवगम्मान वल इडम सूदुव क्रियात्मक वे मे इडम सूदुव पटंगत्ते जनाधिपति वर्णेन पस्से निंदगम उप्पुगेला उप्पुगेनला पेन्नला अक्र सिय गणनक डोसर करन एसे डोसर करन बलहत्कारेन अर व्याज उप्पु पेन्नला ए इडमे आइत्य तरवकारेन संबंध करगेन अरगेन इन पशुओं में प्रदेशे सामान्य जनता वट ऐतिहासिक बने इधम ये सामान्य जनता वट अहिमी करना अभी तक हुए साधारण समाज एक निर्माण करना है क्या कोहमत समाजे साधारण विन्ने निंदकंग उप्पु सूदु हरहा धनवतुन प्रबलीन ये इधम ऐतिहासिक रक्षण महापरिमाणे वगा खाटी तो करने कोट सामान्य गोवियाट මේ නින්දගම් ඔප්පු ජාවාරම රටටම හෙලි කරලා විශේෂයෙන්ම තැලෙන පෑගෙන පොඩි මිනිස්සයා වෙන යුතුයකම් ඉෂ්ට කරන්නට සමගි ජන බලවේගී අපි කටයුතු කරනවා. ආණ්ඩුවේ පවතින මතභේදාත්මක තත්ත්වයේ හේතුවෙන් මෙරට සෑම ශිෂ්ත්‍රයක්ම කඩාවැටෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිසත් නායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මහා විශාල කරල්ලක් දකින්න ලැබෙනවා. සමහර අය කියන්නේ මේක ආණ්ඩු දෙකක් තියෙනවායි කියලා. ඇයි? අගමැතිතුමා එක තීරණයක් ගන්නකොට ජනාධිපතිතුමා තවත් තීරණයක. පාර්ශ්ව දෙකක පාලනයක් ඉතාමත් පැහැදිලි. මේකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? අලුතෙන්ම තත්ත්වය මම දැක්කා මේ වීරවංශ
ආණ්ඩුවක් තුල පරස්පර ස්ථාවර ක්‍රියාත්මක විය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක රජයක් කියන්නේ අනිවාර්යයෙන්ම එක හඬක්. පරස්පර ස්ථාවර රජයක් තුල ඇතිවන්ට බෑ. කැබිනට් මණ්ඩලය යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය වුවොත් දුර්විපාක රාශියක් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යෙන් උද්ගත වෙනවා. එන සතියේ ජිනීවා නගරයේ පිහිටලා තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් වෙනවා. මෙවන් තත්වයක් තුල විනය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වෙනවා. gedara gine pitutata gene yamanta kisima අවශ්‍යතාවයක් නැහැ. සන්දානගත වී අපි ජයග්‍රහණ බොහෝ ලබා ගත්තා. ඒ ජයග්‍රහණවල කිසියම් වූ පාර්ශවයකට ලැබිය යුතු ගෞරවය ඔහුගෙන් උදුරා ගන්න තරම් කුහක පක්ෂිකුත් නෙමෙයි අපි. අපේ ප්‍රශ්නය තියෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් කරනු ලැබූ කාර්යභාරය සම්බන්ධයෙන් නොවේ. මේ අවස්ථාවේදී කිසියම් වූ හැසිරීමක් සම්බන්ධයෙන් නැති වෙලා තියෙන දෙයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසප්‍රි මහතා තිසමහාරාම හම්බන්තොට සහ තංකල්ල අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳවද නිරීක්ෂණය කරනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක අද අධිකරණ අමාත්‍ය අලිසබ්රි මහතා නිරත වුණා. තිසමහරාම හම්බන්තොට සහ තංගල් අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන වැඩසටහන් මෙලෙස අධිකරණ අමාත්‍යවරයා නිරීක්ෂණය කළා. අපි උත්සාහ කරන්නේ ක්‍රමවත්ව මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙන අධිකරණවල අධිකරණ කාමර ප්‍රමාණය නිසකාරෝන්ගේ ප්‍රමාණය වැඩි කිරීමක් කළ යුතුනම් ඒව කරලා අවශ්‍ය යැත්තල පාසුකම් වල යම් වර්ධනයක් වෙන්න නම් ඒවත් කරන්න මේ අපි අර ගරු ජනාධිපතිතුමා කරනවා හා සමානවම ජනතාව දෙසට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවෙන් තේරුම් අරගෙන විසඳුම් දෙන්නේ ක්‍රමවේදයක් තමයි මේක. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවැත්වූ උද්ඝෝෂණ කිහිපයක් දැන් 2019 වසරේ පැවති බස්නාහිර පළාත් ගුරු විභාගයට අපේක්ෂකයන් 16000ක් පෙනී සිටි අතර එම විභාගයේ සමත් වූ අපේක්ෂකයන් 5734 දෙනෙකු අතරින් කොටසකට පමණක් පත්වීම් ලබා දී ඇති බවට පවසමින් පත්වීම් නොලැබුණු සෙසු අපේක්ෂකයන් අද ජනාධිපතිවරයා වෙත ලිපියක් බහර දීම සඳහා ජනාධිපති කාර්යාලයේ වෙත පැමිණියා. ඔවුන් ප්‍රකාශ කරන්නේ විභාගයේ අසමත් වූ 120 දෙනෙකුටද මෙලෙස පත්වීම් ලබා දී ඇති බවයි. අපිට අද සාකච්ඡාවක් දුන්නා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්. එතුමා එක්ක දීපු සාකච්ඡාවේදී ඒගොල්ලෝ අපිට පොරොන්දු වුණේ නැහැ කිසිම දෙයක්. මේකට ඇක්ෂන් එකක් ගන්න එහෙම නැත්නම් බස්නාහිර පළාත් ගුරු විභාගයේ සමත් අයට පත්වීම් දෙන්න. මේ වෙනකොට ගුරු විභාගයේ අසමත් අයට පත්වීම් දීලා තියෙනවා. නමුත් ගුරු විභාගයේ සමත් වෙලා ඉන්න 3000කට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට පත්වීම් ලැබිලා නැහැ. මේ අතර 2019 වසරේ පැවති ධර්මාචාර්ය ගුරුපත්වීම් විභාගයේ ලකුණු වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද මේ වනතෙක් අදාළ නිලධාරීන් එම ලකුණු නිකුත් කර නොමැති බව සහ එම ධර්මාචාර්ය ගුරුපත්වීම් ප්‍රමුඛත්වයේ අනුව ලබා දෙන ලෙස ඉල්ලමින් අද ගාලුමෝදර උද්ඝෝෂණ ස්ථානයේ ගුරු අපේක්ෂකයන් උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර 2019 වසරේ බඳවාගෙන වසරක පුහුණුවකින් පසු රාජ්‍ය සේවයේ ස්ථීර කරන බවට පොරොන්දු වී බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283ක් මෙතෙක් ස්ථීර කර නොමැති බව පවසමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ එකමුතුව අද කොළඹ විහාර මහදේවි උද්‍යානයේ සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා උද්ඝෝෂණ පාගමනක නිරත වුණා. අපි බඳවගත්තේ අවුරුද්දක පුහුණුවෙන් පස්සේ ස්ථිර කරනවා කියලා රාජ්‍ය සේවයට. දැන් අපි බඳවගෙන අවුරුද්දයි මාස 6ක්. ඒ කියන්නේ මාස 18ක් වෙනවා. අපිට තාම සොච්චන් 20000ක දීමනාවක් ලැබෙන්නේ. මේ උපාධිධාරී සහෝදර සහෝදරියෝ රාජ්‍ය පළාත් රාජ්‍ය සේවයේ මධ්‍යම රජයේ රාජකාරී කරනවා. අවුරුද්දයි මාස 6ක්. ඒ කියන්නේ මාස 18ක්. ස්ථිර කරන්න කියලා බල කරලා තමයි අපි ආවේ.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ මීගස් වැව ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පැවැත් වූ ගැටලු විසඳීම වෙනුවෙන් වූ වැඩසටහනේදී තම ගැටලු ඉදිරිපත් කිරීමට ප්‍රදේශයේ දේශපාලකීන් ඉඩ ලබා නොදුන් බවට පවසමින් එම ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. මේ පාරවල් ඉස්සරදී යන්න බරන පුට්සයිකලෙකත් යන්න බෑ කාටවත් බෑ කියන්නේ ඊතර වලවල් ජනාධිපතිතුමා මෙහෙට එනවා කියලා පස්සෙන් මෙන්න මෙව හැදුවා සේරම පාසලට කිසිම දෙයක් නැහැ පාසලට 3 4 5 වසරට එතනකයි තියෙන්නේ ගවුන්ඩ් එකක් නැහැ පාසලට කිසිම දෙයක් දහම් පාසල විම ඉඳගන්නේ එතුමා අපේ ගමට එනවා කියනකොට අම තැනකින් ඇවිල්ලා වෙලා මැති අමුතුරුවරම ඇවිල්ලා මේ වලවල් ටික ගොඩ කරලා මේ පාර අතු දෙපැත්ත ගහලා වෙලා ඉලිමහන් කර එතුමාට පේන්නේ මොකද මේ ගම් සංවර්ධනය වෙලා තියෙනවා කියලා එතුමාට පේන්නේ මොකද එතුමා මුලා කිරීමක් තමයි මේක ඉන්න මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඉන්න නායකයෝ නිල මන්ත්‍රීවරු හැම කෙනෙක්ම අපිත් නම ගෑවනවා රටේ ජනාධිපති නම ගෑවීමක් තමයි මෙතන කරේ ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුවදායී රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.